ආයිබෝන් කියලා පිළිගන්න ඕන හැමෝම. අද මම කතා කරන්න යන පොඩ වෙනස් දෙයක්. මොකද මේක අන්බොක්සින් එකක්, රිවිව් එකක් වගේ දෙයක්. පොඩි චාර්ජ් එකක් ගත්තා මම අලුතෙන්. මේ ගැන ඔයාලට පොඩ්ඩක් කියලා, ඔයාලට මේක වටිනවා කියලා හිතනවා. මේක ඇවිල්ලා බ්‍රෑන්ඩ් කරලා තියෙන ග්‍රාසස් නැත්තම් බේසස් නම් දෙක මට මොකක්ද කියලා හරියට හිතාගන්න බෑ. මට නමක් තියෙනවා මේකේ. ඉස්සරහම අපිට බලන්න ඉන්නේ මේ පොලිතින් කවයකින් මේක ආවරණය කරලා තියෙනවා. නිකන් මේක ගන්න පුළුවන්. මේ දෙක මේ ගත්තට පස්සේ මේ ගැන මම දැන් කාඩ් මේක විස්තරය කරන්න. මේක අපි පිට පැත්තෙන් දියාගම මම මේ ගත්තේ කොහොමද කියලා පොඩ්ඩක් ඉස්සරහ කියන්නම්. මේක මම ගත්තේ AliExpress එකෙන් ඩොලර් 4යි ගානක් දුරු වුණා. මම ඒ ගැන යටින් ලින්ක් එක දාන්නම්. මේක ගත්තේ ගන්නවන වෙබ්සයිට් ගැන ෂිපින් ගාස්තුස් දෙයක් ඇඩ් වෙන්නේ නැහැ. ඔයාලා ඉක්මනටම ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ගොඩක් පර්ෆෝමන්ස්, ගොඩක් ෆාස්ට් චාර්ජින් ටෙක්නොලොජි එක මේක තියෙනවා මේ චාර්ජ් එකේ. ඔයාලා ඉක්මනටම මේ ෆෝන් එක චාර්ජ් කරගෙන හැකියාව තියෙනවා. ඔයාලට මේ චාර්ජ් එක ගත්තම ඉස්සලාම මෙන්න මේ විතර පොලිතින් එකක් තියෙනවා. මේ පොලිතින් එක අපි අයින් කරලා බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ මේක කවරයක්, හොඳ කවරයක් තියෙනවා, හොඳ පැකේජින් එකක්, හොඳ පැකේජ් කරලා තියෙනවා. මෙතන ඉස්ලාම වලට ගහලා තියෙනවා. මෙතන බලා ගන්න පුළුවන් මෙතන ඉන්පුට් වෝල්ටේජ් එක තියෙනවා, සාමාන්‍ය අපේ ගෙවල් වල තියෙන වෝල්ටේජ් කරන්ට් එක. ඊට පස්සේ මෙතන USB to fast charging කියලා මෙතන ගහලා තියෙනවා. USB to fast charging සර්ටිෆිකේෂන් ගැන ඉස්තර මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ බ්‍රෑන්ඩ් එකත් එක්ක චාර්ජ් එක මෙතන යට තියෙනවා. ඊට පස්සේ බලා ගන්න ඕනේ මෙතන හොඳ පොලිතින් එකක් වගේ සෙලෝ ටේප් වගේ දෙකකින් මේ ආරක්ෂා කරලා තිනවා. ඒ කියන්නේ මේක ගැලවුවට පස්සේ පළවෙනි ගලවන එක කෙනා විතරයි මේක අඳුර ගන්න පුළුවන්. දෙවෙනි ගලවුවොත් මේකේ කුණු වගේ දෙයක් හිටිනවා. ඒක නිසා තමයි මේක මෙහෙම දෙයක් දාලා මේක ආරක්ෂා කරලා තියෙන්නේ. ඊට පස්සේ මේක පිටිපස්සට ගියොත් මෙතන තියෙනවා මේ ගැන ඔක්කොම ඉස්සරට මෙතන තියෙනවා. සාමාන්‍යයෙන් දෙක දැක ගන්න බැරි දෙයක් මෙතන තියෙනවා. මේ තියෙන්නේ මේක මෙතන තියෙනවා QR කෝඩ් එකක්. මෙතන ෆෝන් කාඩ් එකක වගේ ටච් කරලා මේක QR කෝඩ් එක ගන්න තියෙන්නේ. මේ QR කෝඩ් එක ස්කෑන් කරලා මෙයාලගේ වෙබ්සයිට් එකෙන් මේක ඇත්තටම ඔරිජිනල් දෙයක්ද කියලා බලා ගන්න හැකියාව තියෙනවා. මේ QR කෝඩ් එක ස්කෑන් කරා. ඊට පස්සේ වලට බලා ගන්න පුළුවන් ඒ යට තියෙනවා තව මේක සර්ටිෆිකේෂන්. ඊට පස්සේ මේ රෝස් ලොගෝ එක, රෝස් සර්ටිෆිකේෂන් එක, ඒ වගේම තව QR කෝඩ් එකක් තියෙනවා. මේවා ගොඩක් දේවල් තියෙනවා. ඊට පස්සේ වලට බලා ගන්න පුළුවන් තව ගොඩක් දේවල් මේකේ බලා ගන්න පුළුවන්. මේක හදපු කාලය සහ මේක වටපිටාව ගැන කතා කරන්නේ. වටපිටාව ගැන කතා කරන මේක දැන් අපි අරලා බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මම මේක ඉස්සරවට එක හිමිට අර ගන්නවා. ඊට පස්සේ ඔයාලා බලාගෙන ඉන්නුලගේ මේකේ මෙතන තියෙනවා නිකන් උඩට අදින්න වගේ දෙයක්. මේකත් දැන් මේ කෑල්ල උඩ දෙනවා. මේකත් යයින් කළ බලන්න මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේ චාර්ජ් එක බ්‍රෑන්ඩ් ඇත් එක. මේක පිටස් තියෙන ඔක්කොම මෙතන තියෙන අවශ්‍ය දේවල් තියෙන. මේක මොඩල් එක වෙන්නේ XT117 මොඩල් එක. ඉන්පුට් වෝල්ටේජ් එකක් තියෙනවා. අවුට්පුට් වෝල්ටේජ් එක වෝට් 5යි. මිනි ඇම්පියර් 2.1ක් අවුට්පුට් කිරීම හැකියාව මේ චාර්ජ් එකට තියෙනවා. එහෙම නැති වුණොත් මේක ෆාස්ට් චාර්ජින් වෙන්නේ නැහැ. මේ වගේ වෝල්ටේජ් එකක් වෙන එක අනිවාර්යෙන් ෆාස්ට් චාර්ජින් වෙනවා. ෂයා කරගන්න, ලයික් එකක් දාන්න, වීඩියෝ එකට සබ්ස්ක්‍රයිබ් කරන අපේ channel එකේ notification bell එක on කරොත් වීඩියෝ දාපු ගමන් ඔයාලට notification නැගෙන හැකියාවක් තියෙනවා. අනිවාර්යෙන්ම ඔයාලට ප්‍රශ්න මේ charge එක ගැන සහ අමතර මොනවාරි ප්‍රශ්න තියෙනවා ඒ අපේ comment එකක් දාන්න. අලුත් video එකක් ගන්න හමු කොහොම ජය.